सुरुचि ना कोई नहीं थी याना वाह सिंहराज वाला सिंहराज है अभी तो इन्हें देनी आए දිනිය ඉදන් කිලෝමීටර් 10ක් ඉස්සරහට ගිහිල්ලා අපි වාහනේ දාලා එතනින් ඉකොලොජිගේ වාහනයකින් තමයි ඉකොලොජිකට යන්නේ වාහනේ පාක් කරන තැන තව ටික දුරක් තියෙනවා දිනිය ඉදන් කිලෝමීටර් 8ක් විතර දුර ගෙවාගෙන අපි මේ යන්නේ සිංහරාජයේ නැගෙනහිර මයිම පැත්තට තේවතු මැදින් වැටුණු පාර තරමක් අබලන් වුණත් සුන්දරත්වයෙන් නම් කිසිම අඩුවක් නැහැ. ඒ යන ගමනේදී පැටනා ස්ලයිඩින් රොක් එකක් ඈතින් ගොංගල් කඳු මුදුනක් දකින්න පුළුවන්. අපි අද අපේ නවාතන විදියට තෝරගත්තේ සිංහරාජ මායිමේ පිහිටපු රේන් ෆොරස්ට් ඉකොලොජි එක. එතන ඉඳන් සුන්දර සිංහරාජයේ අධ්‍යක්ෂීම විඳින්නයි අපිට ඕන උනේ. රේන් ෆොරස්ට් ඉකොලොජි එක පරිසරයට වෙන හානිය අවම කරලා ඉදි කරපු හොටෙල් එකක්. ඒ වගේම එන හැමෝටම නවතින්න තියෙන්නේ කන්ටේනර් පෙට්ටිය ඇතුලේ. සිංහරාජය කියන්නේ වැසි වනාන්තරයක්. ඒ නිසා මෙහෙට වැස්සෙන්නම් කිසිම අඩුවක් නැහැ. ඒ වගේමයි මීදුමත්. හොඳට අවුව පායලා තිබුණත් කොයි වෙලේ මීදුමෙන් වැහිලා යනවද කියලා හිතන්නවත් බෑ. නිවාඩුවක් ගත කරන්න මේක නම් කියාපු කාලගුණයක්. දිවයින හරහා ගමන් කිරීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් ඇති විය හැකියි. මාර හුලඟක් තියෙන්නේ. මේ හරිය මේ උස කීයද කිව්වද සලෝජන මීටර් 10 ඒ කියන්නේ ක්ලවුඩ් ෆොරෙස්ට් එක අපි දැන් ඉන්නේ රේන් ෆොරෙස්ට් කොලොජ් එකේ ඉතින් මොනවද බලාපොරොත්තු වෙන්න තියෙන්නේ වහිනේක තමයි මුළු ලංකාවම වහිනවා මේක විතරක් වහින්න සුදී Thank you.
සුලෝචනා කොහෙද යන්නේ යන්නේ ලක්සිංහරාජ ඇතුළේ රෝම කියන්නේ වැස්සයි මේදුමයි ඇස්සේ සිංහරාජ ඇතුළේ නේ ඒකේ ගිලවලු टेरिटरी मार्क कर को ये नया एक जंग बड़ा मास गान कट काली ये लोगों टा है मैं मेरा ठीक अंदर पे हूँ इतना हेल्प हुआ मैं सामान ड्राइज़ ऑन ने के टेरिटरी मार्क करा नहीं यूरिन ये मैं का रेन फॉरेस्ट का अपने सा मनी में यूरिन टी के हेड ले आया हूँ इनसे अलग टेरिटरी को मार्क कर गया ना ये वो गैस से हमने तंग काकुले याना पार दिगे मार के कट्टी है ना ඊට අමතර සත් වෙනවද කියලා බලාගෙන පුළා ඊළඟ වසුරු සහ ෆුට්ප්‍රින්ට් වලින් තමයි. සිංහරාජ වනාන්තරය කියන්නේ වසර කෝටි 15කට වඩා පරණ වනාන්තරයක්. මේකේ තියෙන ගස් වලින් 60%කටත් වඩා ලෝකෙ වෙන කොහෙන්වත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම සිංහරාජයේ ලෝකේ ජෛව විවිධත්වයේ වැඩිම වනාන්තර වලින් එකක්. කලින් ඇදී මුලින්ම ආරවුනේ ඇල්ගී ඊට පස්සේ පාසි වලින් පස්සේ හැදුනේ සෙලජි පොගනාට ඊට පස්සේ තමයි සෙලජි ඉතල බයෝලි ඉගෙනනට ඕවා ඉගෙන ගන්න එන්ටියෝ ප්ලාන්ට්ස් එන්ටියෝ
අපි දැන් ඇත්තටම ඉන්නේ සිංහරාජ වනාන්තරයේ ඇතුලේ. සිංහරාජ වනාන්තරය කියලා කියන්නේ අවුරුදු කෝටි 15කට කලින් හැදිච්ච නොයිල් දුල් වනාන්තරයක්. අවුරුදු කෝටි 15ක් කියන්නේ කොයි කාලේද? ගොඩ්වානාගේ. ඒ කියන්නේ ලංකාව මහද්වීප ප්‍රාවිතය වෙන්න කලින් ඉන්දියාව ඒ පැත්තට කනෙක් වෙලා තිබුණා කියනවනේ. ඒ කාලේ තමයි සිංහරාජය බිහි වෙන්න පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ මල්පිපෙන ශාක සපුෂ්පී ශාක ලෝකෙ හැදෙන්න පටන් ගන්නකොට සිංහරාජය හැදෙන්න පටන් අරන් තියෙනවා. කියන්නේ කෝටි 15කට කලින් හැදිච්ච නොයිදුල් වනාන්තරයක්. මෙතන ඉතා දුර්ලභ ගණයේ ශාකයක්. ඒ කියන්නේ ග්‍රවුන්ඩ් ඕකීඩ් එකක්. වනරාජ තර වනරාජයි තව තියෙනවා නේද? සඳරාජ ගිරුරාජ ඔක්කොම තියෙනවා. මේවා නම් සමනේ පාවිච්චි කරන්නේ ඇන්ටි වෙනම් එකක් විදිහට. විශේෂයෙන් සල්ප සල්පමයි පාවිච්චි කරන්නේ. මොකද සුලෝචනායි? සඳරාජ. ගොන්දිව. රත්තෑ. රත්තාලි. රත්තෑලි. රේසින්. වල්ලවට්. ප්‍රශ්න ඇති වෙන ගහ. ලංකාවට ආවෙනික ගෙම්බි. ඇතුළ අතුර දින පිරල සිංහරාජ ට්‍රේල් එක ඉවරගල්ලා ඔන්න අපි එළියට ආව ටිකක් කලුර ඇట్లా හැබැයි ලස්සන එක්ස්පීරියන්ස් එකක් ඇත්තටම මේක අලුත්ම අලුත් අත්දැකීමක් සිංහරාජය කියන්නේ මිනිස්සු ලංකාවේ යන්න ඕන තැනක් බෝතල ඉවරයි මට ගන්න යනකොට මේ මේක බලන්න කම් මේ මේක හැම ටෝච් එකේ කුදින් කුදින් මේ ගුලි ගුලි මේ ඕ මයි අනේ ඉක්කන්ට මොකද කරන්න ඕන අයියේ අනේ ලොකෝ ඕ පොඩි පොඩි අනේ ෆොරෙස්ට් එකොලොජිගේ සුන්දර දවස් දෙකක් ගත කරලා සිංහරාජයේත් නරබලා අපි දැන් චෙක් අවුට් වෙන්නයි සූදානම් වෙලා ඉන්නේ. මේ වගේ තවත් වීඩියෝ එකකින් ආයේ හම්බෙමු. ගිහින් එන්න. බයි.